මෙතන ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ අපි මෙතන චිත්‍ර ප්‍රදර්ශනය කරලා නැති දරුවන්ටත් සහභාගීත්වය වෙනුවෙන් සහතික පත්‍රය පිනි නමන්න අමතක කරන්නේ නැහැ. ඉතින් පුතේ මෙතන චිත්‍ර නැහැයි කියලා ඔයාලා දුක් වෙන්න එපා. ඔයාලටත් අනිවාර්යයෙන්ම සහතික පත්‍රයක් හිමි වෙනවා. ඉතින් පුතේ අපි බලමු කොහොමද දැන් මේ තරඟයේ ඉදිරියට අපේ ජනප්‍රියතම තරඟකරුවව තෝරගන්නේ කියලා. ඔයාලට දිස්සෙන චිත්‍රවලට අදාළ අංකයක් ලබා දීලා තියෙනවා. ඉතින් පුතේ ඔයාලා මේ විදිහට චිත්‍ර ටික බලලා මෙතනින් ලස්සනම චිත්‍රයට හිමි අංකය පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනේ ඒකෙන් අපි වැඩිම අංකය හිමි චිත්‍රය තෝරනවා ජනප්‍රියම චිත්‍රය හොයන්න ඕන නිසා. ඒ වගේම පුතේ මම ඔයාලට කලින් වීඩියෝ එකදී කිව්වා ඔයාලට මේ ජනප්‍රියම චිත්‍රය තෝරගන්න ක්‍රම තුනක් තියෙනවා කියලා. එක ක්‍රමයක් තමයි මේ YouTube එකෙන්. අනෙක් ක්‍රමේ තමයි අපේ FB page වලින් like කරලා තෝරගන්න ඕන චිත්‍රය. ඉතින් පුතේ මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වා වගේම business mind FB page එකෙත් ocean hub FB page එකෙත් ඔයාලගේ චිත්‍ර සියල්ලම ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඉතින් දුවේ පුතේ ඔයාලට පුළුවන් ඒ චිත්‍රවලට ඒ FB page වලටත් ගිහිල්ලා ඔයාලා කැමතිම චිත්‍රයට like එකක් දාගෙන යන්න. එතනනොත් අපි වැඩිම like ප්‍රමාණයක් හිමි චිත්‍රයක් තෝරනවා. ඒ අනුව ඒ ක්‍රම තුනෙන්ම තෝරාගන්න චිත්‍රයට තමයි ජනප්‍රියතම චිත්‍රයට හිමිවන ත්‍යාගයේ හිමි වෙන්නේ. ඉතින් පුතේ ඔයාලා මේ FB page වලට ගිහිල්ලත් ඔයාලගේ ඡන්දය ප්‍රකාශ කරන්න. ඔයාලට මේ විදිහට ඡන්දය ප්‍රකාශ කරන්න 2023 දෙසැම්බර් 24 වෙනිදා වෙනකන් කාලය අපි ලබා දීලා තියෙනවා. ඊට පස්සේ කවද්ද බලමු අපි ඔයාලගේ ජයග්‍රහකයාව කියන්නේ. ඉතින් පුතේ අපි ජයග්‍රහකයාව 2024 ජනවාරි 1 වෙනිදා ප්‍රකාශයට පත් කරනවා. කවුද දක්ෂතම ජයග්‍රාහකයෝ, ඒ වගේම කවුද ජනප්‍රියම ජයග්‍රාහකයා කියන එක ගැන ඔයාලට අපි ජනවාරි 1 වෙනිදාට ප්‍රකාශ කරනවා. ඉතින් පුතේ මේ වීඩියෝ එක බලලා ඔයාලා කැමතිම චිත්‍රයට කමෙන්ට් එක දාන නම් අමතක කරන්න එපා.
එහෙනම් පුතේ ඉතින් අදට මං ගිහින් එන්නම් අමතක නොකර ඔයාලා කැමතිම චිත්‍රයට කමෙන්ට් එකක් දාගෙන යන්න ඕනේ. ඔන්න ඉතින් ආයි මම වීඩියෝ එකක් අරන් එන්නේ ඔයාලගේ ජයග්‍රාහකයෝ කවුද කියන එකත් කියන්න බලා